समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एकं समयं भगवा सावत्यं विहरति चेतवने अनाथपिण्डिकस्य आरामे तेन कोपनसमयेन आयस्माभिरिमानन्दो आबाधिको होति दुःखितो बालगिलानो अथ को आयस्मानन्दो येन भगवा तेनुपसङ्गमे उपसङ्गमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषीदि एकमन्तं निसिन्नोको आयस्मानन्दो भगवन्तं एतत् वोच आयस्मावन्ते गिरिमानन्दो आबाधिको होति दुःखितो बालगिलानो साधुवन्ते भगवा येनायस्मा गिरिमानन्दो तेनुपसङ्गमतु अनुकम्पम् उपादायाति सचेको त्वमानन्दगिरिमानन्दस्य भिक्खुनो दशसंज्ञाभासय्यासि तानं कोपनीतं विच्छति यं गिरिमानन्दस्य भिक्खुनो दशसंज्ञासुन्वा सोऽवादो तानसो पटिप्पसंबिय्य कतमादस्य अनिच्चसंज्ञा अनत्तसंज्ञा अशुभसंज्ञा आदीनवसंज्ञा पहानसंज्ञा विरागसंज्ञा निरोधसंज्ञा सब्बलोके अनविरतसंज्ञा ආනාපානසති පින්වත්නි අද ඉතා වටිනා බුද්ධ දේශනාවක් අපි නවම් පුන් පොහෝ දවසේ උදෑසනම දේශනා කරන්න තෝරාගත්තා. සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගයේ තමයි මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. මේ හැම දෙනාම අනිවාර්යෙන් අහලා තියෙන සූත්‍රයක්. පිරිත් ගෙවල් වල ගිහින් තියෙනවා නම් පිරිත් දේශනාව අතරතුරේදී අහන්න ලැබිලා තියෙන මේ වචන ටික. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා තමයි මේ සූත්‍රයේ නම ලැබුණේ ගිරිමානන්ද සූත්‍රය කියලා.
අපි අහලා තියෙන තව දෙයක් තියෙනවා. ඒ සූත්‍රය ඇහුවට පස්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙලා හිටියේ. ඒ ස්වාමීන් වහන්සේ සනීප වුණා. ඒ නිසා දැනුත් අසනීප වෙච්ච ලෙඩුන්ට ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා. හැබැයි ලෙඩා මේකේ තේරුම දන්නේ නැහැ. ඒ නිසා ලෙඩාට සනීප වෙන්නේ නැහැ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ තේරුම දැනගෙන හිටියා. දැනගත්තා. ඒ නිසා තමයි සනීප වුණේ. දැන් බණ අහනකොට ලෙඩ සනීප වෙනවා කියන්නේ ඒක තේරෙන බණක් ඇහුවොත් සමහර ලෙඩ තියෙන්නේ. බඩේ අමාරු එක එක ඒව හරියනවා. ඒක සත්‍යයක්. භාවනා කරද්දි දැන් හොයාගෙන තියෙන අසනීප. පිළිකා සෛලපවා මර්ධනය කරන්න භාවනාවෙන් පුළුවන්. ඒතර අපිට බෙහෙත් හොය දුවන්න ඕනේ නැහැ. එක තැනකට වෙලා වාඩි වෙලා දැන් මේ සූත්‍රය කියන කොහෙද වාඩි වෙන්න ඕන කියලා තමන් දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. අද දවස එහෙනම් ඔබ අලුත් දවසක් ගිය පෝය දැන් ගෙවිලා ගියා. දැන් අද අලුත් පෝයක්. අද නැවුම් විදියට මල් වගේ දැන් ඔන්න පිපිලා තියෙනවා. දැන් මේ පටන් ගන්න දවස අපි බලාපොරොත්තු වෙන්න ඕන තමන් ගැන සොයා ගන්න. කවුරු ගැන සොයා ගන්නට? තමන් ගැන. දවස් 29ක්ම අපි හෙව්වා ආනුන් ගැන. අද හොයනවා තමන් ගැන. තමන්ගේ ඇද පළතු වැරදි දොස් කොහෙද? කයේද සිතේ? සිතේ. කය දිහා බැලුවමත් අපිට මේවා හොයාගන්න පුළුවන්. ඉතින් කය අංකුසයක් කරගෙන අද සංඥා 10ක් කියලා දෙනවා. ඒ 10 උදේවරුේ කීපයකුත් හවස්වරුේ වශයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දවස් ඇතුළතදීම අපි අද වඩන්න යන්නේ දස සංඥා. දස සංඥා භාවනාවක් අද තියෙනවා. භාවනා ක්‍රම 10ක් තියෙනවා. ඒතර 10ක් ඉගෙන ගන්න අතරේ ඒ 10 ඒ තැන වඩන්නත් අපිට පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න තියෙන්නේ තමන් තමන් දිස බලන්නට. මේ දවස තමන් ගැන හිතපු නිසා තමයි අද මේ ගමන එන්නේ නැත්තේ. එහෙම නැතුව අදත් ළමයි ගැනම හිතුවනම් ගෙදරට වෙලා බත් තඹ තඹ අදත් ඉන්නවා. ඇයි මේ ජීවිත කාලේ කොච්චර බණ කිව්වත් හරි අමාරු දෙයක් තමයි මේ අතහැර ගන්නවා කියන්නේ. ලේසි නෑ. කොච්චර අතහරින්න කිව්වත් මේ సంతානේ හැටි පුතජන හිතේ හැටි තමයි නිතරම අර අපි උපමාවකුත් කියනවා බලු පැටියෙක් වගේ නේ. දම් වලින් බැඳව බලු පැටිය වගේ. නිතරම ඇදෙන්නේ කණුව දිහාට. ඒ කොච්චර දුර යන්න හැදුවත් යන්න බෑ. බැඳලා තියෙන්නේ දම් වලින්. දම්වැල ගලවල නැහෙනේ. ඉතින් එයාට යන්න පුළුවන් උපරිම දුර කොච්චරද? දම්වැලේ දිගට පමණයි යන්න පුළුවන්. ඊට එහා යන්න බෑ. ඒ වගේ කාමයේ බැඳුණු අපිට චුට්ටක් දුර යනවා ආයේ ආමන්ත්‍රණය කරනවා වරෙන්. මොකද කියන්නේ? ගිය තැනකින් වරෙන් කියන. ඊට පස්සේ මොකද කරන්නේ? අපි කණුව ළඟට යන බලු පැටියා වගේ එන්නම් මහත්යෝ කියලා අපි යනවා. එන්නම් නෝනෝ කියලා යනවද නැද්ද? යනවා. ළමයි එන්න ගුවත් ඒතෙච්චරයි අම්මලා යනවා. නිසා මේ එක තැන කරගෙන ගතියක් තියෙන්නේ. මේක අතහැරලා දාලා යන්න බැරි බව පේනවා බලනකොට. අත්දැකීම් අනුව පේනවා අපිට කොච්චර පොරොන්දු වෙලා තියෙනවද කට්ටිය. එන්නම් එන්නම් අද නොව හෙටයි. බාලගිරි දෝෂේ අද නොවේ හෙටේ කියලා ගහලා තියෙන මන් දැක්කා ගෙවල් වල. ඇයි මේ බාලගිරි වරවට්ටන්න ළමයි ඉන්න තැන් වලට ඔය බාලගිරිය විල බය කරනවා කියනවා. ඉතින් බාලගිරිය විල බලන උළුවස දිහා බලනකොට අප්පා ආද නෙවෙයි එන්න තියෙන හෙට. ඒ නිසා මම හෙට එන්නම්. ඒ වගේ අපේ තියෙන කුඹුරු කොටාලා අස්වැනු පාගගෙන ළමයින්ට දෑවදිත් හදලා දීගතල දීලා අන්තිමට ඒ ළමයින්ගේ ළමයි දුත් ඉපදෙනකම් බලාගෙනත් ඉඳලා ඒ ළමයින්ගෙත් අතපය හදලා තිල් ගාලා ඒවත් කරලා ඊපස්සේ අපේ ළමයි වැඩට යනකන් ඒ ළමයිත් බලාගෙන අන්තිමට කොන්දේ පණ නැති වුණාට පස්සේ තමයි අපිව මතක්. මෙහෙ ඇවිල්ලා පණ අදිනවා භාවනා කරගන්න බැරුව අන්තිමට. ඔක තමයි වෙන්නේ. ජීවිතේ හොඳම හරිය ගෙවිලා යනවා. රොඩ්ඩ විතරක් මෙහෙට ලැබෙනවා. ඒ නිසා රොඩ්ඩු තමයි නිතර අපිට ලැබෙන්නේ. හොඳ ඒවා මොනවද ලැබෙන්නේ නැහැ ලේසි. ඒ නිසා ඒව දැකලා අපි සසර කලකිරෙනවා. මොන දැකලා? මේ ආච්චිලා සීයලාගේ මූණු දැක්කම අපිට කලකිරෙනවා. ඒ ඉතින්
ලස්සන මූණක් නෙවෙයි තියෙන්නේ. ඇද වෙලා, කළු වෙලා, ලප හැදිලා, කොණ්ඩේ ඉදිලා, දත් නැහැ. ඉතින් අමුතුවෙන් අසුබ භාවනාවක් වඩන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේට. මොකද බැලු බැලු අත අසුබ තමයි. මැරෙන්න ඕන මේ. හොඳයි, එහෙනම් අපි ප්‍රමාදද අප්‍රමාදද? ප්‍රේමාදයි, හරියට ප්‍රමාදයි. කොච්චර බණ කිව්වත්, බණ ඇහුවත් හරියට බණ ඇහිලා නැතනම්, ඒ ජීවිතේ වෙනස් වෙන බණපදේ ඇහුණා නම් ඔබ ඔතන ඉන්නේ නැහැ. තාම වෙනස් වෙලා නැහැ. තාම අර නිකන් සීනි බෝල කනවා වගේ දැන් බණ අහන්නේ. يعني ඒක ටිකක් හපනකොට රසයි. හරි චුවින්ගම් එක වගේ ටිකක් වෙලා යනකොට ඒක ඉවරයි. හවසට ඉවරයිනේ. හිටපස්සේ ආයෙ ගෙදර යනවා. දැන් අද 7 දිනක් වන ප්‍රතිඥා දීලා තියෙනවා අපි නතර වෙනවා අද දවසේ. දිගටම නෙවෙයි අද විතරක්. තියාගන්න විදියකුත් නැහැ කොහොමද? ඉතින් ඒකත් අපි සාදු කියලා අනුමෝදන් වෙන්න ඕන කාරණයක්. මොකද හැමදාම හවස වෙනකොට ගෙදර යන්න ඕනේ කියන කල්පනාව දුරස් කරලා අද පිරිසක් ක්ලාස් වෙලා ඉන්නවා, භාවනා කරගෙන නිවන් මඟ දියුණු කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. ତେර මේ දේශනාව අපිට කියා දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වචනේ කියනවා, ඒකං සමයං භගවා, එක් සමයක් කි භාග්‍යවතුන් වහන්සේ සාවත්තියම් විහෙරති ජේතවනේ සවැත් නුවර දෙවුරම් බෙහෙරේ අනාථ පිණ්ඩික සාරාමේ අනාථ පිණ්ඩික සිටුවරයාගේ ආරාමේ තේන කෝපන සමයෙන ඒ සමෙහි ආයස්මා ගිරිමානන්ද ආබාධික හෝති. ආයස්මා ගිරිමානන්ද තෙරුන් වහන්සේ අසනීප වුණා, ආබාධිකෝ, දුක්ඛිතෝ, දුකටපත් වුණා, බාල්ල ගිලානෝ, දැඩිසේ ගිලා වුණා. අතකෝ ආයස්ම ආනන්දෝ ඒන භගවතේන උපසංක. මේක දැනගත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළමිලා උපසංක මිත්වා භගවන්තං අභිවාදෙත්වා පැමිණලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ඒක මන්තා නිසීදී එකත් පසක වාඩි වුණා. වැඩ සිටියා කියන්න පුළුවන්. ඒක මන්තා නිසින්නෝකෝ ආයස්ම ආනන්දෝ භගවන්තං ඊතත වූච. එක පසව හිටියා වූ ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළා. ඔන්නච්චරයි තියෙන්නේ. අංගුත්තර නිකාය ගැන කොටස ගැන අපි දේශනා මේ කරලම නෑ වගේ මට මතක හැටියට. අද තමයි අන්න අංගුත්තර නිකාය දේශනා පටන් ගත්තේ. මෙච්චර කල් අපි කළේ මජ්ඣිම නිකායේ දේශනාම තමයි. මජ්ඣිම බාහනක කියලා ඉස්සර හිටියා ස්වාමීන් වහන්සේ කොටසක්. ඉතින් මං හිතනවා අපි ඒ ගණයට අයිති වෙලා ඇති සමහර විට. ඒක නිසා මජ්ඣිම නිකායම තමයි මෙච්චර කල් කිව්වේ. සහ දැන් ගුවන්විදුලි දේශනා මාලාවෙත් මේ දවස්වල යන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම 50කේ සූත්‍ර 50. ඉතින් ඒ අතර විශේෂ ආරාධනාවක් ලැබුණ උපාසිකාවකින් ස්වාමීන් වහන්සේ සංඥා 10 ගැන කියලා දෙන්නේ කියලා. ඉතින් ඒ උපාසිකාව නිසා තමයි අද මේ පැත්තට හැරුණේ ටිකක්. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව අනුව තමයි අපි විස්තරي පටන් ගත්තේ. අංගුත්තර නිකාය කියනකොටම අපිට මතක් වෙන්න ඕනේ අංක පිළිවෙලට වදාළ සූත්‍ර තමයි මේ දේශනාවල තියෙන්නේ. හරි ලේසි කරුණු ඉගෙන ගන්න ඕන නම් අංගුත්තර නිකාය පෙරලා ගත්තම 1 කරුණු, 2 කරුණු, 3, 4, 5 වශයෙන් තියෙනවා. ඒකක දික, තික, චතුස්ක වශයෙන් තමයි නිපාත හදලා තියෙන්නේ. දීර්ඝ දේශනා මොනවත් මේ සූත්‍රවල නැහැ. ඉතාලම කෙටි කරුණු තමයි තියෙන්නේ. දැන් මේ දේශනාවයි තියෙන්නේ දසක නිපාතෙට. ඒකට හේතුව තමයි කරුණු 10ක්. 10ක් ගැනනේ තියෙන්නේ. කරුණු 10ක් විස්තර කරන්න මේකේ මේ තියෙන කරුණු ටික අරගෙන කෙනෙකුට බණක් කියන්නම් නැත්නම් දේශනාවක් කරන්න නම් ඒ කියන ස්වාමීන් වහන්සේ ධර්ම දැනුමක් කලින් හදාගත්තු කෙනෙක් වෙන්න ඕන. දැන් අංගුත්තර නිකාය අට කතාව අරගෙනත් මම ඊයේ බැලුවා. හැබැයි මොනවත් නැහැ. ගිරිමානන්ද සූත්‍රය වෙනුවෙන් මොනවත් ලියලා නැත. ඒ කියන්නේ කලින් හදාගත්තු දැනුමක් තියෙන්න ඕනේ මේ ගැන. එහෙම නැත්නම් මේක විස්තර කරන්න විදියක් අටුවාවෙන්වත් එළියක් දීලා නැහැ අපිට. හරිද? අටුවාවත් නිහඬයි. ඇයි නිහඬ? ඕන තරම් තැන්වල මේ කරුණු ගැන විස්තර තියෙන්නේ නැති. ඒකයි. ඒක නිසා අට කතාවෙත් සුළු විස්තරයක් තියෙනවා, පොඩි කොටසක් විතර. ඒ හැරෙන්න දෙයක් දකින්න නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් වටේ කරකැවිලා ගිහිල්ලා මේක ගැන විස්තර හොයලා කතා බහ කරලා සාකච්ඡා කරලා බලන්න. සූත්‍රය කියන විනාඩි 5ක්වත් ඡන්නේ නැහැ, 10ක්වත් ඡන්නේ නැහැ. බොහොම කෙටි සූත්‍රයක් අපිට තියෙන්නේ. ඉතින් ඒ දේශනාවේ කියා දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා
වැඩම කරලා වන්දනා කළා භාග්‍යවතුන් වහන්සේ. කොහේ වඳින්නේ? නළල බිම තියලා, දොහොත් මුදුන් තියලා නේ. පාසඟ පිටුව වඳිනවා සාමාන්‍ය බුදු කෙනෙක්ට. එහෙම වඳින්නේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේට වඳින්නත් එහෙමයි. කොන්ද නමන්න පුළුවන් නම් වඳිනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වැඳුමයි. පැහැදීම අඩුවෙන් අඩුවෙන් වන්දනාවත් වෙනස් වෙනවා. හොඳටම වඳිනවලු දණ්ඩ නමස්කාරයෙන් උඩාම්ම සද්ධාවට තුනා පස්සේ බිම පෙරලිලා වඳිනවා. ද උපාසකම්මල පෙරලෙන්න යන්න එපා. ඒකට අසංවරයිනේ. ඒක නිසා තැනේ හැටියට පෙරලෙන්න. ගරුවන් ලෙස ඇට එහෙම කට්ටිය ගියාම බිම පෙරලිලා දිග ඇදිලා නලල දිලා වඳිනවා. ඒකට කියන දණ්ඩ නමස්කාරය. දෙවනි නමස්කාරය. පසඟ පිහිටුවා වැඳීම. දන්නවනේ නේද? දන හිස් දෙක නමලා බිම තියලා වැලමිට දෙකක් බිම ගෑවෙනවා. නලලත් බිම ගෑවෙනවා. එක දෙවනි වැඳීම. තුන්වෙනි වැඳීම හිටගෙන වඳිනවා. හිටගෙන නැමී වඳිනවා. ඇඳිලි බැඳ වඳිනවා කියන්නත් පුළුවන්. ඒකෙදි අත් දෙක ඕන්න ඔළුවට තියාගෙන වඳින්නත් පුළුවන්. ඒක පාරකදී වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් වඳින්න ඕනේ එහෙමයි. කොහමද පපුවට අත් දෙක එකතු කරගෙන පොඩ්ඩක් නැමුණ මෑත් වැඩිය නැවෙන්නත් එපා. මොකද වාහනය යනවනේ පාරේ නැමෙනකොට අනිත් පැත්තෙන් ඇපුණොත් එම ගිහිල්ලා වැඩිය නැවෙන්නේ නැතුව ප්‍රමාණයට තැනේ හැටියට නැමෙන්න. නැමෙන්න හොඳට පුළුවන් නම් නැමුණට කමන්නේ නැහැ තැනේ හැටියට. දැන් මෙතනදී එහෙම නැමෙන්න පුළුවන්. කොහමද පාරෙන් දැක්ක වඳින්න තියා බලන්නවත් නැහැ කොහමද? මං කිව්වේ නිකන් හරි වැරදිලාවත් හැට මොනිච්චි වුණොත් විතර මම කියන්නේ මම දකින් මේක මාව දකින්න කලින් මම දැක්කොත් උපාසකම්මව බේරෙන්න බෑ. ඒකට අහු වෙනවනේ. ඊට කලින් මාව දැක්කොත් මගහැරලා යන්න පුළුවන්. බට මගහැරලා පිටුපාල යනකොට ඉතින් බලාගෙන දුක් විඳි ඉන්න තියෙන වෙන කරන් දෙයක් නැහැ. ඒ කියන්නේ මොන මොන වරදද කළේ නේ? මොන වරදක් කළාටද මේ උපාසිකාව අපිට පිටුපාල යන්නේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එක එක අම්ම කෙනෙක් දැන් ත්‍රිවිල් එක ඉස්සරහින් ගියා. දූත් එක ගියේ. එතනසේ දුකෝ හාමුදුරුව දැක්කා. එල තට්ටුවක් දැම්ම අම්මට. දැන් අම්මා ഇതു දැක්කේ නෑ. හරි ටේප් එකේ යන්න පුළුවන් යමන් කියලා ගියේ. එතන ආයි ත්‍රිවිල් එක වටේ වටරවමක් ගිහිල්ලා පැදගුණු කරලා ආයි ආවා අනිත් පැත්තේ. ඇයි? දැක්කා කියලා දැනගත්තානේ. ඒකෝ බැංකුව යනවා. මම බොහොම හොඳයි. බැංකුවට යන්නේ කියලා තියෙන ඇත්තට. සල්ලි ගන්න එක හොඳයි නේ. ඉතින් කරගෙන යන්න කොහෙද එච්චරයි. ඔහොම තමයි නගරේදී උපාසිකාව හම්බුනොත් පිළිවෙත. ආරණ්‍යදී හම්බුනොත් දෑතනල්ලේ තබා. පාසඟ පිහිටුවා. අනිත් පැත්ත උස්සලා තමයි වඳින්නේ. හරේ ගියාම මේ පැත්ත මුකුත් නැත. බස් එකේ දැක්කොත් අහකවලම්ම යනවා. මොකෝ ටිකට් එක ගන්න වේද දන්නේ නෑ කියලා හිතෙනවා. අනේ මන්දා ඉතින්. වසන්ත මාත්‍යා අනේ කාලේ වනේ වාසය කිව්වා. ඉතින් ඒක එයා නම් අහක බලන්න එයා කඩේ ගාවින් ගියොත් බීම් එකක් ඒ කාලේ දෙනවා. දැන් කඩේ වහලා මට හිතෙන්නේ නේ වහලා. වහලා දැන් බීමක් නෑ. ටෙලිෆෝන් කාඩ් එකක් හරි එයා පූජ කරනවා. ඉතින් එහෙනම් මේ සද්දාව අඩුවෙන් අඩුවෙන් වඳින ක්‍රමෙත් වෙනස් වෙනවා කියලා මම කිව්වා. ඒතර බම්මණෝ එහෙම බනහන්නම සමහර කෙනෙක් වැන්දා. සමහර කෙනෙක් හිටගෙන වැන්ද. සමහර කෙනෙක් නම කියලා වාඩි වුණා. සමහර කෙනෙක් මුකුත් නැ නිකම්ම පස්සෙන්. දැන් පේන සද්දා වෙනස්කම නේද? සද්දා වැඩි කෙනා වැඳලා වාඩි වෙනවා. අනිත් කෙනා නැමිලා වාඩි වෙනවා. තව වාඩි වෙනකොට නම කියලා වාඩි වෙනවා. අනිත් එක්කෙනා මුකුත්ම නැහැ. එන ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සද්දා ඉන්ද්‍රිය ඊටාම දියුණු සම්පන්නයි. සෝතාපන්නයි. ඉතින් උන්වහන්සේ වැඳලා එකත් පස්ස වාඩි වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම වාඩි වෙන්නේ නැතුව දැන් මෙන්න කෙලින් තියෙන්නේ මෙහෙට වෙන්නේ. දැන් මගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදී වාඩි වෙන ක්‍රමය තමයි මම මේ කියන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. අපි ඉස්සරහ වාඩි වෙනවා කියලා. එතකොට එතන 8ක් තියෙනවා. දෝස 8කින් මිදලා තමයි එකත් පස්ස වාඩි වෙන්නේ. يعني යටු හිලඟ ඉන්න එපා කියන උඩු හිලඟ ඉන්නේ නැහැ කියන වැඩි උසින් ඉන්නේ නැහැ කියන යට يعني පහත තැනක يعني වලක වගේ ඉන්නේ නැහැ කියන කොහොම හරි කෙලින්ම ඉන්නේ නැහැ පොඩ්ඩක් ඇදෙට ඉන්නවා. මෙන්න මේ පැත්තට වෙන්න මේ පැත්තට වෙන්න ඉන්න පුළුවන්. එහෙම වාඩි වෙලා දැන් මේ විස්තරය කියනවා. මොකද්ද? ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් වහන්සේ දැඩිව ගිලන් වුණා. භාග්‍යවතුන් වහන්සේ ඒ ආයුෂ්මත් වහන්සේ වෙත වඩිනවා නම් හොඳයි කියලා තමයි ආරාධනා කළේ. සාදුබන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුප සංකමතු අනුකම්පං උපාදාය.
අනුකම්පා කරලා ඒ ආයුෂ්මතුන් වහන්සේ වෙත භාග්‍යවතුන් වහන්සේ වඩිනවා නම් සාදු සාදු කිව් හොඳයි සාදු කිව් හොඳයි හොඳයි හරි දර පාලියේ සාදු කියන්නේ මොකද්ද ඔව් හොඳයි අපිත් සාදු කියනවනේ යාට ආමුදුරුවන්ට සාදු හොඳයි කියලා තමයි කියන්නේ සාදු බන්ති හරි සචේකෝ තං ආනන්ද ගිරිමානන්ද බිස්කුණෝ දස සංඥා භාසීයස් ඉතින් ආනන්ද ඔබ ගිරිමානන්ද භික්ෂුවට දස සංඥාව කියා දෙනවා නම් තානං කෝපණේත විච්ඡති එවෙලෙහිම ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝවා බාදු තානසෝ පටිපස්සි දැන් භාග්‍යතුන් අතර පේනවා මේ ලෙඩේට බෙහෙත තමයි දස සංඥා අපි හැමෝටම හරියන්නේ නැහැ හොඳේ කාටේ හරි ගියේ ගිරිමානන්ද දැන් කියන්නේ ඒ හරි ගිහිපු සත්‍ය බලයෙන් මටත් හරියන්න කියලා තමයි දැන් කියන්නේ සොත්තිතේ කියන්නේ ඒකනේ සොත්තිතේ හෝතු සම්බදා මට හරියන්න ඕන නම් සොත්ති මේ හෝතු සම්බදා තමන්ට සෙත් පතනවා නම් සොත්ති මේ අනුන්ට නම් සොත්තිතේ දැන් මේව දන්නේ නැහනේ ඒක තමයි ප්‍රශ්නේ කියනවා පිරිත් අහනවා පිරිත් හැබැයි ආනිසංස නැත්තේ මොකද තේරුම දන්නේ නැතුවයි වැඩේ කරගෙන යන්නේ ආන්නේ නිසා අපබ්‍රංශ වගේ කරලා හරියන්නේ නැහැ මේක සිංහල තේරුම තියෙන පොතක් හරි අරගෙන තේරුම ඉගෙනගෙන අපි මේ පිරිත් කිව්වොත් පොඩි හරි සහනයක් විශේෂයෙන්ම ලැබෙනවා හිතට සහනයක් තමයි ලැබෙන්නේ පිරිත් ආනකොට දැන් හිතන්න එපා පිළිකා බගන්දලා තව පිත්ත සම්බුට්ටාන ආදී දැන් ආබාධ ටික ඉස්සරහට කියලා මේ හැම ලෙඩකටම බෙහෙත පිරිතේ කියලා බලාපොරොත්තු නම් වෙන්න එපා එහෙම වෙලා පිරිත් කියලා හරිනවා කියොත් භාග්‍යතුන් වහන්සේටත් බණිනවා ධර්මයටත් බණිනවා සංගරත්නට බයි. ඇයි මෙච්චර පිළිකුවායේ ලෙඩේ හොඳ වුණේ? නෑ. එහෙනම් ලෙඩේ හොඳ වෙන ක්‍රමයක් තියෙනවා. මේ ජාති ජරා මරණ දුක් වලින් මිදලාම ගිය දවසක අපේ ලෙඩේ හොඳ වෙනවා. බඩේ ලෙඩේ, ඔළුවේ ලෙඩේ, එක එක ලෙඩ තියෙනවා. ඒ කිසිම ලෙඩක් නැති තැනට අපිට යන්න පුළුවන්. එතෙන්ට ගියොත් මිසක් ඊට මෙහා ලෙඩ හොඳ කරන්න බෑ. සදාකාලිකව ලෙඩ හැදෙනවා. එක එක ජාති අසනීප තියෙනවා. දැන් මානසික රෝග තියෙනවා, කායික රෝග වැඩියෙන්ම 90 ගානකටම තියෙන මානසික රෝග. කායික රෝග පේන්නේ නැහැ. මානසික රෝග තියෙන අපිට. ඉතින් බුදුරජාණන් ඒ නිසා දේශනා කරලා තියෙන සබ්බේ උම්මත්තක පුතුජන. නැත්තම් සියලු පුතුජනිය පිස්සු. පිස්සු පිහාට්ට කියලා තමයි අපේ ධම්මජීව සානන්ද කියන්නේ. නිතරම කියනවා පිස්සු පිහාට්ට ඇසුරු කරන්න එපා කියනවා. ඒකට පිස්සු පිහාට්ට කියන්නේ. පිස්සු නටන අයට. පෘතජ්ජන තමයි ඔක්කොම පෘතජ්ජනයන්ගෙනුත් ඉන්න අන්ධ බාල පෘතජ්ජන. එයාලට කියන පිස්ස පිහාට්ට. දැන් අද අලුත් වචන ඉගෙන ගත්තා මොකද්ද? පිස්ස පිහාට්ට. හරිද? එතකොට පිස්ස පිහාට්ට කියලා කියන්නේ කාටද? මෙලව පරලව දන්නේ නැති විනෝදයේ ගරු කරන විනෝදණය නෙවෙයි විනෝදයේ ගරු කරන කාම සේවනයේ ගරු කරන පංචකාමයේ ඇලී වසන ධර්මයේ නොඇලී වසන ධර්මයට ද්වේෂ කරන කාමයට ආස කරන අයට කියන පිස්සු කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ළඟදී කිව්වා මේ භාවනා කරන්නේ පිස්සු වැදුන මේක. පිස්සු වැදිච්ච කට්ටියන භාවනාවට. ඊට පස්සේ කියනවා පිස්සු වැඩි වුණාම භාවනා කරලයි පිස්සු වැදුනේ කියලා. ඊට පස්සේ කාට හොඳේ නැත්ද මොකේටි? භාවනාවට. ඇයි පිස්සු වෙනව භාවනාවට? ඉතින් අර තීච්ච පිස්සු වල මරොන්දන් ගතිය මේ වැඩි වෙනව භාවනා කරන් යනකොට. ඊට පස්සේ චෝදනා කරනවා මේ හාමුදුරුව මට භාවනාවක් කියලා දුන්නේ ඒක වැඩුව දවස් ඉඳන් මට පිස්සුය කියලා. එතකොට ගුරුවරයාගේද වරද පිස්සගේද? ඕ ඒක නෑ. සාමණේරයන්ස යෝජනා කරා වැඩියෙන්ම භාවනා කරන්න හිතෙන්නේ පිස්සොන්ට කියලා. හරි එහෙනම් අපිට පිස්සුද කියලා කල්පනාවක් එනවා එතකොට. හරි ඒක ඉතින් සාමාන්‍යයෙන් ගැඹුරු අර්ථයකින් කියපු දෙයක්. නැතුව මේ ඔළුව හොඳ නැති වෙලාම කියන එක නෙවෙයි කියන්නේ ඇත්තටම රාගයෙන් උමතු වෙලා ද්වේෂයෙන් උමතු වෙලා මාන්නෙන් උමතු වෙලා තමයි අපි මේ ඒ අර්ථයෙන් තමයි පිස්සුයි කියලා කියන්නේ. ඔය කසින වගේ භාවනා වැරදියට වැටුවට පස්සේ ඇත්තටම පිස්සු වැටෙනවා. ඒ නිසා කසින භාවනා වගේ එකක් තනියෙන් කරන්න එපයි කියලා ආචාර්යයන් වහන්සේලා උපදෙස් දෙනවා. මොකද ඒක පාලනය නැති වෙනවා, ගිලිහෙනවා අන්තිමට, ඒ සංඥා වැඩෙනවා අන්තිමට හැම තැනම පේන්න ගන්න ඔය අරමුණු. ඒ කියන්නේ ඒක පාලනය කරගන්න ඕන භාවනාවක් නොකරත් ඒක සීමා වික්මාය ගියොත් එහෙම තමන්ටවත් තමන්ව පාලනය කරගන්න බැරි.
හොඳ එහෙමනම් සියලු සත්වයෝ පෘතජ්ජනයෝ උන්මත්තකයි ආර්යයන් වහන්සේලා හැරෙන්න ඒ නිසා අපිට පොඩි ලේබලයක් වැදලා තිනවා අපිත් පිස්සුයි කියලා අංගොඩ විතර නෙවෙයි පිස්සුයි වෙහෙරගලත් ඉන්නවා මේ වෙලාවෙත් ඉන්නවා සෝවාන් වෙනකන් අපේ පිස්සුව තද වෙනවා මිස හොඳ වෙන්නේ නෑ එන්නේ නේ තද වෙනවා ඊට පස්සම පිස්සු අඩු වෙනවා අයිමත් වැඩි වෙන දැන් කොහමත් අවුව වැඩි වෙනවා මේ දවස්වල වැඩි වෙනකොට පිස්සු තද වෙනවා කියන්නේ පිතා මාරුව තියන අයගේ පිත මොකද වෙන්නේ ඔළුවට ගහනවා නේ ඔළුවට ගැහුවට පස්සේ පිත ඊට පස්සේ ඉන්න බෑ ඒකට කියනවා පිත්ත උම්මත්තක උන් උම්මත්තක වැඩිකුත් ඉන්න ධර්මයේ විනේ විස්තර කරලා තියෙන විනේ කියන මෙන්න මෙහෙම විනේ තියෙන ශික්ෂාපද එකකටවත් ඇවැත් වෙන්නේ නැහැ උමතුණා පරාජිකා වෙන්නේ නැහැ උමතුණා කියන්නේ පිස්සන්ට ඇවැත් නැමොද පිස්සා කියන්නේ හොඳ නරක දන්නේ නැහැ පිස්සගේ ස්වභාවය තමයි ඒ අසුචිතිකක් දුන්නොත් එයා මේක ගුලි කරලා අල්ලන්න ඕන එහෙම ඇල්ලුවොත් එයාට කියනවා පිස්සෙක් කියලා දැන් එහෙම නැන්නේ නේ තාම පොඩි කාලේ නම් අල්ලලා තියෙනවා දැන් දැන් අල්ලන්නේ නැහැ දැන් ඒ කියන්නේ තාම විශ්සු නැහැ හොඳේ හොඳටම විශ්සු නැහැ චුට්ටක් විතර පොඩි ලූස් එකක් තියෙනවා මේ ඒක තමයි තියෙන්නේ එහෙන එහෙම පිස්සට නැත්නම් උමතු කෙනාට කියනවා ඇවත් නැහැ කියලා පිත්තු උම්මත්තක යක්ක උම්මත්තක ආදී උම්මත්තක කොටසක් මේ ධර්මයේ විස්තර කරනවා කියන්නේ පිත නිසා උමතු වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් යක්ක උම්මත්තක යක්ක උම්මාදේ කියලා කියන යක්ෂයෙක් ආවේශ වීම නිසා පිස්සු වැඩිච්ච අයත් ඉන්නවා අමනුස්ස ග්‍රහණය නිසා ඔය වගේ තියෙනවා ඉතින් එක එක විදිහේ වයර් ෂෝට් වීලි මාරු වීලි අපිට ඇති වෙනවා මේ ජීවිතේ ජීවත් වෙනකොට ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාට ප්‍රේම සම්බන්ධතා ඇතිවිලා ඒව කඩන් වැටුණාට පස්සේ අපි දැකලා තියෙනවා අංගොඩ යන්න වෙන අවස්ථා ඒ කියන්නේ දැඩි බලාපොරොත්තු බිඳ වැටි දැන් මේ භාවනා කරගෙන යනකොට වෙන්න ඕන මොකද්ද සියලු පිස්සු හොඳ වෙන්න වැඩි වෙන්න බෑ හරියට කරොත් හොඳ වෙන්න ඕන කායික අපහසුතා සුව වෙන්න ඕන කකුලේ අමාරු එම තියෙන ඒවා අඩු වෙන්න ඕන වැඩි වෙන්න බෑ භාවනා හරියට කරානම් ඒවා අඩු වෙන්න ඕන ඔළුවේ කැක්කුම් අඩු වෙන්න ඕන එහෙනම් මුළු පද්ධතියම නිවැරදි වෙන ගතියක් තියෙනවා භාවනාවේ හිත යොදවගෙන වාසය කරනකොට ඉතින් විද්‍යාඥයොත් දැන් හොයාගෙන තියෙනවා භාවනා කිරීමෙන් ලෙඩ සුව වෙනවා කියලා එහෙනම් නිවන් දැක්කේ නැතත් කමන්නේ ලෙඩ සුව කරගන්න හරිය අපි භාවනා කරනවායි කියලා මිනිස්සු දැන් භාවනා කරනවා විශේෂයෙන් යුරෝපීය ජාතිකයන් එයාලා භාවනා කරන මානසික පීඩණයෙන් නිදහස් වෙන්නට භාවනා මධ්‍යස්ථාන හොය හොයා යනවා ඉන්දියාවේ යනවා ලංකාවට එනවා ඒ එන්නේ ඇයි තායිලන්තේ දැන් ගොඩක් ඉන්නේ ඒ යුරෝපිකයෝ ගිහිල්ලා මහාන වෙලත් ඉන්නවා తాවකාලිකව ඒ හේතුව තමයි එයාලට කායික රෝග නැතත් මානසික පීඩණය තියෙනවා ඒ මානසික පීඩණය ඒක නිදහස් වෙන්න ක්‍රම හොයනකොට අන්තිමට අහු වෙන්නේ එකම දෙයයි භාවනාව විතරයි. දැන් දස සංඥාව කියා දෙන්නකෝ මොනවද ඒ කියලා අහනවා. පළවෙනි එක අනිච්ච සංඥා. කතම චානන්ද අනිච්ච සංඥා. චානන්ද කියන්නේ කාටද? ඔව්. පාලි වැරද්දක් නැත්තම් වරදිනවා. කතමාච ආනන්ද කියන එක එකතු වෙලා ච කියන එකයි ආයන්න එකතු වුණාම ච වෙනවා. ඡය අල් ඡයන්නයි ආයන්නයි එකතු වුණොත් හැදෙන අකුරක් ච. ද ව්‍යාකරණ පොඩ්ඩක් ඉගෙන ගමුකෝ ඉස්සෙල්ලම. සාමාන්‍යයෙන් ව්‍යංජන අකුරු තියෙන්නේ සිංහල වලයි පාලි වලයි හල් වෙලා. හල් කයන්න, අල් ගයන්න ඕමයි තියෙන්නේ. ඕක අකුරක් වෙන්න නම් සොරයක් පස්සට එකතු වෙන්න ඕන. සොර තියෙන්නේ මොනයි සොර? සරිගම පදනි සොර. නෑ නෑ ඒ ස්වර සංගීත ස්වර මේ කියන්නේ සිංහල ඕඩියේ ස්වර තියෙන අකුරු 14ක් පාලි ඒ සිංහලෙත් එහෙමයි ආ ආ ඈ ඈ ඊ ඊ උ උ ඕ ඕ ඒ ඒ හරිද දැන් මතකද ඔය ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා දැන් බලන්න හැදෙන හැටි අල් කයන්නට ආයන්න දැම්මම ක අල් කයන්නට ආයන්න දැම්මම කා වෙනවා ඇදෙනවා අල් කයන්නට ධන ඇයන්න දැම්මම කෑ වෙනවා. අල් කයනට ඈ යන්න දැම්මොත් කෑ වෙනවා.
අල්කයන්ට ඒ යන්න දැම්මොත් කේ වෙනවා. අල්කයන්ට ඒ යන්න දැම්මොත් කේ වෙනවා. අල්කයන්ට ඔ යන්න දැම්මම කෝ වෙනවා. අල්කයන්ට ඕ යන්න දැම්මොත් කෝ වෙනවා. අල්කයන්ට උ යන්න දැම්මම කූ වෙනවා. අල්කයන්ට ඌ යන්න දැම්මම කූ වෙනවා. නැතිද? ඊට වඩා නෑ දෙච්චර තමයි. එහෙනම් ඔය ඕනම ව්‍යංජනයක් අර සොරයත් එක එකතු වුණාට පස්සේ තමයි අකුරක් කියන එක ශබ්ද කරන්න පුළුවන්. නැත්නම් ශබ්ද කරන්න බෑ. දැන් ව්‍යංජනයක් විතරක් ශබ්ද කරන්න පුළුවන්ද? බෑ. අල්කයන්න කියලා තමයි කියන්නේ. නැතුව මේ ශබ්දයක් නෑ එකට. ඒක ප්‍රාණයක් ඇති වෙනවා. ප්‍රාණාක්ෂර ටික එකතු වුණා. ප්‍රාණාක්ෂර තමයි අර අපි දැන් කිව්වේ. සර. හරිනේ ඔන්න දැන් ව්‍යාකරණත් ඉගෙන ගත්තා. සල්ලි ගන්න නැතුව තමයි ඉගෙනුනේ. නොමිලේ පන්තියක් දැන්. පාලි ව්‍යාකරණ. එතකොට මෙතනත් එනවා මේ එකතු වෙන තැන. අල් චයන්න තියෙන දැන් කත මාච ආනන්ද කියන එක එකතු කරලා ගන්නවා. කත මාචානන්ද. ආනන්ද කුමක්ද මේ? අනිත්‍ය සංඥාව. අද එහෙනම් පළවෙනි සංඥාව අපි ඔන්න වඩන්න ලෑස්ති වෙනවා. අහගන්න ලෑස්ති වෙනවා. සාකච්ඡා කරන්න ලෑස්ති වෙනවා. ඒ තමයි අනිත්‍ය සංඥාව. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා. අන්න එතනත් එහෙම වෙලා තියෙනවා. ඉද ආනන්ද කියන එක එකතු වෙලා හැදලා තියෙනවා. ඉදානන්ද. ඉද මෙහි ආනන්ද, මෙහි ආනන්දය. බික්කු භික්ෂුව. බික්කු කියලා කියනවා සංසාරයේ බයං ඉක්කදීති බික්කු. සසර බය දක්නා හැමෝටම කියන්නේ බික්කු කියලා. දැන් ගිහි කෙනෙක් හරි සසර බය දැක්කොත් එයාත් කවුද? බික්කුව. භික්ෂු කියලා දැන් අපිත් සසර බය දැක්ක අපිටත් දාන දීපල්ලා කියලා යන්න එපා හොඳේ. මේ අර්ථය විතරයි මම බික්කු කියන එකට. ඊළඟට බික්කු කියන ආමන්ත්‍රණ පදයෙන් කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස නැමතුව අතර බුදුරජාණන් වහන්සේට සමීපතම ශ්‍රාවක පිරිස භික්ෂු නිසා හැමදෙස්සෙම බික්කු කියලා කියනවා. ඒතර කෙනෙක් හිතන්න හොඳ නැහැ ඒක ඉතින් හාමුදුරුවරුන්ට කියපු බණක් නේ. මොකෝ බික්කු කියලා තියෙනවනේ අපිට කියපු එක නෙමෙයි කියලා හිතන්න එපා. අපිටත් අයිති. ගිහි පැවිදි දෙකොල්ලොන්ටම අයිති. එනම් කියනවා ආනන්ද මෙහි භික්ෂුව අරඤ්ඤ ගතෝවා රුක්කමූල ගතෝ. කැලේකට ගියේ හෝ. අනද ඇවිල්ලා තියෙන තෙන්ට තමයි. කොහෙට ඇවිල්ලා තියෙන? කැලේකට. අද කාලේ කැලෑවක් හොයා ගන්නත් හරි අමාරුයි. මොකද ඔක්කොම කැලෑ කපනවා. ඔව් දැන් මේ කැලෙත් හරි අමාරුවෙන් බේරගෙන ඉන්නේ. ඉතින් දැන් ගියේ දුකේද මේ වෙන් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ අලින්ගේ වාසස්ථානයක් විදිහට නම් කරලා තියෙනවා. ඒ නිසා අපිට සතුට වෙන්න පුළුවන් ඉදිරියේදී කවදාවත් මේවා ගෙවල් හදන්නේ නැහැ. හදන්න වෙන්නේ නැහැ කාටවත්. මොකද රජයේම නිවේදනයක් කරලා තියෙනවා ඊයේ දවසේදී මේ වනාන්තරයේ අලින්ට වාසස්ථානයක් කරනවායි කියලා. මොකද මිනිස්සුන්ට වාසස්ථාන තියෙනවා. දැන් අලින්ට තමයි මිග තියෙන්නේ. අලින්ට පින් සිද්ධ වෙන අපිත් නිදහසේ ඉන්නවා. අලින්ගෙන් කිසි කරදරයක් නැහැ. මිනිස්සුන්ගෙන් තරම් මොන කොහොමත් කරදර නැහැ. අලින්ගේ පාඩුව අලි ඉන්න අපේ පාඩුවේ අපි ඉන්නවා. ඉතින් නිදහසේ ඉන්නවා. ඒ නිසා අර භාවනා වඩන්න කැමති අයට හොඳම තැන තමයි පළවෙනි එක දේශනායම තියෙනවා අරඤ්ඤ ගතෝවා. කැලේකට ගියේ කැලෑ දෙකත් එනකත් ලඳු කැලෑ අනිත් එක වැසි වනාන්තර. සෙවන සහිත සහ සෙවන රහිත වනාන්තර තියෙනවා. දැන් මේ කැලේ ඉච්චර හිවර නැහැ. මේක සුෂ්ක කලාපේ වනාන්තරයක්. නමුත් අපි සිංහරාජයට වගේ ගිහිපු අය දන්නවා ඇති ඉතාම සශ්‍රීක වනාන්තර එහෙ තියෙන්නේ. පුවක් ආදී ගස් කොස් ගස් නිකන් හැදෙනවා. කියන්නේ පුවක් කණි රිලව්. වඳුරේ තරමට මේ ගස් වර්ග තියෙනවා. නොයෙක් විදි අපි නම් දන්නේ නැති තරම් ගස් තියෙනවා. අඩි 80 100 පවා උස ගස් තියෙනවා. ඉතින් ඒ වනාන්තරයකට ගියත් මේන් වනාන්තරයකට ආවත් අපිට ලැබෙන්නේ මොකද්ද? පළවෙනි කොටම විවේකය ලැබෙනවා. ඊට පස්සෙන් එන කට්ටිය මෙහෙ එන්නේ නැහැ. ඇයි කැලේට පස්සෙන් එන්නේ නැහැ? ගමේ නගරේ ඉන්නකම් මිනිස්සු පස්සෙන් එනවා අපි. ඥාතිජික පස්සෙන් එනවා, ළමයි පස්සෙන් එනවා. අම්මා හරි තාත්තා හරි කැලේ ගියයි ගෝ ආපෝ ඒ කැලේ යන්න බෑ අලිත් ඉන්නවා. අම්මට ඕන නම් ගිහිල්ලා ඕන එකක් කරගත්තු දෙන් කියලා එන්නේ නැහැ ඊට පස්සේ. ආන් ඒ වාසිය ගන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කැලේ මහාන වෙනවා. ඥාති නිතර එනවද? එන්න ආස වුණත් එන්න බයයි. ආසයි බයයි. මොකේ නමද?
ඔට්ටුවේ නමයි. එතකොට ඒ වගේ තමයි. එන්න ආස හැබැයි බය තියෙනවා. අලියා අලියා ඉදීද දන්නේ නැහැ. එතකොට ඒ කියන කාරණා නිසා තමයි අපිට අරඤ්‍ය වාසය සුදුසුයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. යම් තාක් කල් භික්ෂුන් වහන්සේලා අරඤ්‍ය වාසී වෙනවද ඒ තාක් බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා කියලා දේශනා කරනවා. අපරිහානි ධර්ම විස්තරේ එකම කරුණක් තමයි මේ කියන අරඤ්‍ය වාසය. ශාසනය පිරියෙන්නේ නැති වෙන්න හේතුවක් තමයි භික්ෂුන් වහන්සේලා අරඤ්‍ය වාසී වීම, වනගත වීම. තොර භික්ෂුන් වහන්සේලා විතරක් ඔක කරන්න දෙන්න බෑනේ. අපි මොකද කරන්නේ? පස්සේ එනවා. වහන්සේලා විතරක් තනියෙන් ඒ කැලෑ වැළඳලා ඉඳලා හරියන්නේ. අපිත් ඒක පුරගන්නට ඕනේ. අපිට විතරක් මේ අපිට තනියෙන් ගෙදර ඉන්න බෑ කියලා මොකද කරන්නේ? දායකයෝ ටිකක් පස්සේ එනවා. ඉතින් පස්සෙන් ගොඩ නිතරම එන්නේ නැහැ. මාසෙටම එකම එක දවසයි. උදේ ආව හවස වෙනකන් එයාලගේ වදී තියේ. ඊට පස්සේ ඒ කරදරෙත් ඉවරයි. දවස ගත කරලා යන්න තියෙන. එන අද ඔබ ඇවිත් තියෙන ඔන්න පළවෙනි සුදුසුම භාවනා මධ්‍යස්ථානේ තමයි අරණ්‍ය නැතන් කැලේට. දැන් කැලේට ආවට පස්සේ කැලේ ඇතුලේ අපිට ඉතින් දිව්‍ය විමාන වගේ මේ කුටි ශාලා හදලා දිලා තියෙනවා. ඉතින් මේවට වෙලා බොහොම නිදහසේ ආරක්ෂිතව දොරවල් වහගෙන බණ භාවනා කරලා සුවසේ ගෙදර යන්න පුළුවන්. දැන් ගහක් මුලම ඉඳගෙන මේක එලිමහණ කරන්න ගියා නම් ටිකක් අමාරු වෙටෙනවා. බය හිතෙනවා. විශේෂයෙන් වැඩිපුරම භාවනාවට දැන් එන්නේ උපාසක අම්මලා තමයි. මං හිතන්නේ එයාලා තමයි දුක දැකලා තියෙන්නේ ජීවිතේ. උපාසක මහත්තුරු ටික දෙනෙක් දැන් අපේ වැඩසටහනට නම් ඉන්නවා ටිකක්. නමුත් මෙතෙක් තාම නැවතිලා භාවනා කරන්න පිරිමි අය කවුරුත් ආවේ නැහැ. උපාසක අම්මලා ටික තල්ලු කරලා එයාලා ගෙදරටලා පත්තර බල බල ඉන්නවා. ප්‍රවෘත්ති බල බල ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා දැන් එයාට අවශ්‍ය අර ආරක්ෂාව පහසුව තියෙනවනම් බය නැතුව හිත වඩා ගන්නට ලැබෙනවා. දැන් ගහක් මුල එළි ඉන්නකොට ඇස්පියන් ඉන්නවා. ආයේ බය අලිය ආවද දන්නේ හොඬ වැලද දන්නේ නැහැ මේ ගෑවෙන්නේ කියලා. බය වෙන්නත් පුළුවන් නේ රැට එහෙම. අනේ ඒක ඒ නිසා එහෙම නොවෙන්නට තමයි මේ කුටි සෙනසුන් හදලා මේ ශාලාවල් හදලා මේ සියල්ල සම්පූර්ණ කරලා ලයිට් වතුර අරන් දීලා දැන් අපි යෝජනා කරලා තියෙනවා නිවන් දකින්න එන්න කියලා. මොනව කරන්න එන්න කියලා? නිවන් දකින්න එන්න. වැඩේ හරි දැන් ටිකක් හදලා තියෙන ඔක්කොම නෙවෙයි, පුළුවන් විදියට හදලා දීලා තියෙනවා. ඉතුරු ටික ඕනනම් තව හදා ගන්න. දැනට ඇවිල්ලා බිම වාඩි වෙලා බිම වැදුරක් දාගෙන හරි නිදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ ශාලාව ගත්තොත් මම හිතන 50කට විතර සැතපෙන්න පුළුවන් බිම. මෙට්ට කොට්ට නැහැ මොනවත්. කොට්ට ඕනනම් ගෙදරින් අරන් එන්න පුළුවන්. හරි සරලව දැනට ඔහම තමයි තියෙන්නේ. එතකොට රැට නිදා ගන්න දවල්ට භාවනා කරමු. පළවෙනිම තැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ නම් අරඤ්ඤගතෝ. දෙවැනි එක රුක්ක මූලගතෝ. කැලේට යන්න බැරි නම් තමන්ගේ ඉඩමේ තියෙනවා නම් දුර ගහක් හොඳ ගහක් සෙවිලි අර අපිට ඉස්සරහා දැන් කල්පවෘක්ෂ වගේ ගස් ටිකක් තියෙනවා. ඒක නිසා මට දැනුත් පේන උපාසක උපාසිකාව ඒ යටට වෙලා ඉන්නවා නිදහසේ. අපිට දැන් තව ටික උඩට යනකොට තියෙන දෙබර ගහක් ලොකු. ඒ ඉස්සර අපි ධර්මශාලා උක තමයි. මේ ශාලාවල හදන්න කලින් අපි හැමෝම සිල් ගත්තේ බණ කිව්වේ ඔය ගහයට. ඒක තමයි රුක්ක මූල ගතෝවා කියන්නේ. හොඳ හේවණ තියෙන ගහක් කරට යනවා. මේ ගහ ගැන විස්තර කරනකොට දෙනවා දැන් ධර්මයේ විස්තර කරන අටුවාවේ කොස් වගේ ගෙඩි හැදිච්ච ගස් යටට යන්න එපා. පොල් ගස් යටට යන්න එපා. මොකද භාවනා කර කර ඉන්න ගමන් ඒ භාවනාවෙන්ම දෙව්ලොව යන්න පුළුවන්. ඇයි? පොල් ගෙඩිය හරියටම මැදට වැටුණොත් ඔළුවේ ආයි හිතන්නවත් වෙලාවක් නැහැ. කොස් ගෙඩියක් වුණාද එච්චර තමයි. ඇත ඇරියොත් ඉවරයි ඔළුවටම. ඒක නිසා ගෙඩි හැදිච්ච ගස් යටට යන්නෙත් කුරුල්ල කූඩු හදපුවයි. නයි බෙන දැන් නයි එහෙම ඉන්නව නම් බෙන ආස්සේ ගස්වල. දැන් එයා භාවනා කරන නය ආවිල් ඔළුව තියන් ඉන්න පෙනේ. මුචලින්ද නාගධරණේ වගේ තමයි. එහෙම එතකොට බය වෙනවා. සර්පියෙක් එයිදෝ කයිදෝ කියලා බයක් ඇති. ඒ නිසා ඒ දෝෂ වලින් දුරු වෙච්ච නිදහස් ගහක් දිරපු නැති ගහක්. උලඟට කඩන් වැටෙන්නේ නැති ගහක්. මොකද ගියේ භාවනා කරන්න නිවන් සුවමත් වෙනවා.
ගහ කඩාගෙන ඇඟ උඩ වැටෙනවා. ඊට පස්සේ බැනර් ගහනවා නිවන් සුව ලැබේවා. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. කියනට ලැබෙයි. ඇයි කියන්නේ කට්ටිය? මැරිච්ච මිනිහා දන්නේ නැහැ මොන නිවනක්වත්. මොකද කොයි ලෝකෙ ගියත් දන්නේ නැහැ. මිනිහා නම් දිනන හොඳටම බාම් කරලා. බලනකොට මිනිහා නිරේ. ආයි මෙහෙ බැනර් බලන්න එයාට එන්න වෙන්නේ නැහැ. පිරේතෙක්වත් උනොත් අනේ අඩුම තරමේ බැනර් එකවත් බලලා යන්න පුළුවන්. ඒත් වැඩක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඔන්න පරලව යන්න නැති වෙන විදියට හොඳ තැනකට ගහක් යටට යන්න. දැන් මේ තියෙන ගස් දෙකම හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. වාඩි වෙලා ගහ යටට ගිහිල්ලා නිවන් මඟ දියුණු කරන්න කියලා කියනවා. ශුන්‍යාගාර ගතෝවා. හිස් ගයක්. ඒ කියන්නේ ගෙදර කාමරෙත් පුළුවන්. දැන් අපිට කෙනෙක්ට කියන්න පුළුවන් අපිට කැලේ යන්නත් බෑ. අපිට අපේ ටවුන් එකේ ගසුත් නැහැ. රුක්ක මූලගත වෙන ගස් නැත. දැන් කොළඹ කට්ටියට කියන්න බෑ ගස් මුලට යන්න කියලා. මොකද ගස් නැහැ. විහාරමාදේවි වගේ පාක් එකකට යන්න නේ ගියත් ඒකේ භාවනා කරන්නත් බෑ. මොකද ඒක වෙන වෙනම කරන්න කට්ටිය. ඒව දැක්කම භාවනා අමතක වෙනවා. ඒක නිසා හොඳම වැඩේ ඔක්කොම එපා. යනවා කාමරයට දොර ලොක් කරගන්නවා. ඔන්න හොඳ භාවනා මධ්‍යස්ථානය. ශුන්‍යාගාර ගත. හැබැයි කාමරේ බඩු මොනවද තියෙන්න බෑ වැඩිය. දැන් ඇඳ උඩත් රෙදිනම්, කුටු උඩත් රෙදිනම්, හැමතැනම අවුල් නම් හිතට මොකද වෙන්නේ? හිතත් අවු. බඩු තිබුණත් කමක් නැහැ. ඒවා කබ්බඩ්ඩේකට දාලා වහලා පේන්නේ නැති වෙන්න අසුරා ගන්න පුළුවන්. නැත්නම් ඇඳ යට හරි පෙට්ටි වලට දාලා තල්ලු කරලා තියන්න පුළුවන් නම් දැන් පේන්නේ නැහැ නේද? ඇඳ යට කුණු තියෙනවා පේන්නේ නැහැ. ඇයි? රෙද්ද දිගට දානවා. එතකොට කාටවත් කුණු පේන්නේ නැහැ. මාසෙට සැරයක් ඇඳ අයින් කළා දෙන අතු ගන්න. එතකොට කුණු ලොරියක් විතර හොයා ගන්න. මොකද ඔක්කොම කුණු ওই කැටරේ තමයි දා ඉඳුල් දාන ඔක්කොම දාලා පස්සේ ඒ සමහර අය කරන්නේ මම කියන්නේ මම නෙවෙයි. ඒතොර ඇඳ යරට ගියාම අපාය මතක් වෙනවා. හදිස්සියකට යන්නවත් බෑ ඒක ඇතුළට. ඔව්. ඉතින් එහෙම වුණත් කමක් නෑ. පේන්නේ නැති වෙන්න වහලා දාන්න ඕන. හරි. ගොඩක් හොඳ ඇඳක් නැති කාමරයක් නම්. මොකද ඇඳ දැක්ක ගමන් එනවා සංඥාවක්. දැන් ඇති දැන් භාවනා කළා දැන් සැතපීලා මම භාවනා කරන්න ඕන. දැන් පරියංක භාවනාව ඇති දැන් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ අපිට භාවනා කරන්න වාඩි වෙලා විතරක් නෙවේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ නෙගලා තියෙන්නේ. ඒක නිසා මම එහෙනම් දැන් අත්හදා බලන්න ඕන මට සැතපිලත් භාවනාවක් කරන්න පුළුවන්. මොකක් දැක්කම දෙක තුනේ අර ඇඳ මෙට්ටි දාලා සැපට තියව දැක්කම නිකන් ඉන්න බෑ නලියන. ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා ඇඳට ගොඩ වෙනවා. ගොඩ වෙලා ඒත් සතියෙන් ඉන්නවා දැන් ටිකක් කියලා වාඩි වෙලා. ඊට පස්සේ හිමීට ඇලවෙනවා විනාඩි දෙක තුන සතියෙන් ඉඳි. ඊට පස්සේ අසති සතිය නැති වෙනවා. හතිය හැදෙනට පස්සේ ඊට ගොරවන්න පටන් ගන්නවා. ගෙදර ඉන්න ඇත්තා ඊට පස්සේ භාවනා කරන්න එයා ගොරවන සද්ද තමයි. ඒක නිසා කියනවා ඇඳක් නැත්තම් හොඳයි. තියනම් කරන්න දෙයක් සමහර අය ඇඳ උඩත් භාවනා කරන අය ඉන්නවා. නැලේසින් ඉතින් බිම වාඩිල ඉඳලා නැගිටලා ගිහලා ඇඳේ හාන්සි වෙන්න යන්න ඕනේ. කෙලින්ම ඇඳේ මැද හරියට එන වාඩි වුණාම භාවනා සති මනසිකාරයෙම හිමීට ඇලවෙන්න විතරයි තියෙන්නේ. ඔළු වැල්ල කරන කොට්ටේ පැත්තට කකුල් දික් කරන අනිත් පැත්තට සිහියෙන් අපි සතියෙන් වඩන්නේ කියලා තියෙන සතියෙන් වාඩි වී සිටින බව දැනගෙන ආස්වාස ප්‍රසආද වඩමින් සිටිනකොට නිදිමත එනවා. ඒ නිදිමත එනකොට යාට සතියක් ඇතින කොට්ටෙත් තියෙනවා. ඇඳත් ඇඳ උඩමයි ඉන්නේ මං. ඒ නිසා සිහියෙන් දකුණු පැත්තට ඇලවෙනවා. ඇලවෙනකොට කොට්ටේ ඔළුව වැටෙනවා. හරි ඒක දැනගත්තා. කකුල් දෙකත් දික්. දැන් මම සැතපී සිටිමි කියලා දැනගන්නවා. ඒ කියන්නේ වාඩි වෙලත් නෙවෙයි දැන් ඉන්නේ, හිටගෙනත් නෙවෙයි ඉන්නේ, ඇවිදිමුණු නෙවෙයි දැන් ඉන්නේ. දැන් කොහමද ඉන්නේ? සැත බී සිටි. හැබැයි වැඩි වෙලා කරන්න වෙන්නේ නැහැ. විනාඩි 5ක් ඉඳී ඕන. ඊට පස්සේ අර වැඩේ වෙනවා. එහෙනම් මේ සැතපී මීරියව වදාලා තින්නේ කොයි වෙලාවටද? නිදා ගන්න ගිය වෙලාවට. රැට. රැ නිින්ද යනතුරු අපිට පුළුවන් සැතපී මීරියව ඉඳන් හුස්ම බලන්න. පින්බීම හැකිලීම් බලන්න, බුදුගුණ වඩන්න, ඕන දෙයක් මානසිකාර කරන්න පුළුවන් නින්ද යනතුරු. ඇත්තටම භාවනා කළොත් ඉක්මන නින්ද යනවා. නැත්තම් තමයි නින්ද යන්නේ නැති ගොඩක් අයට. ඊළඟට තව කෙනෙක් ඉන්න, එයාට එක්තැන් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අසනීප වෙලා ඇවිද ගන්නත් බෑ, සක්මනුත් නෑ, වාඩි වෙන්නත් බෑ, කොන්ද කැඩිලා වගේ නා. එයාට තියෙන එකම ඉරියව්ව දැන් මොකද්ද? සැත පීමීරිය. දැන් එයාට නම් නින්ද යන්නේ නැහැ. මොකද දවසම එයා ඉන්නේ ඇඳේ.
එහෙනම් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සැතපීමත් ඉරියව්වක් වශයෙන් වදාරලා තියෙනවා. එහෙනම් කාමරයක් හදාගන්න පුළුවන්ද විවේකයෙන්? සමහර ගවල් මන්දගල් තියෙන බුදු කාම බුදු කුටියක්. ඒ කියන්නේ එක කාමරයක් වෙන් කරලා තියෙනවා බුදුන් වදී. භාවනා කරන්න. ඒකට ගියත් හරි. එහෙම ඇත්තටම කාමර නැත්තම් ගෙදර ලොකුවට තමන් තියෙන කාමරයක දොර වහගෙන වැඩේට ලෑස්ති කරගන්න. සුද්ධ කරලා අතු ගාලා හොඳට මකුළු දැල් කඩලා මොප් කරලා සුවඳ කරගෙන කාමරේ අන්න වැඩේ පටන් ගන්න වාඩි වෙන්න ඊට පස්සේ. ඔව්. මෙතන වාඩි වෙන්න කියලා නැහැ හොඳේ. ඔව් ඕන දෙයක විදියකට ඉන්න පුළුවන්. වාඩි වුණොත් තමයි අර භාවනා හොඳට වැඩෙන්නේ. බිම වාඩි වෙන්න කියලා නැහැ. දැන් අර අම්මා ඉන්නා වගේ පුටුවක් ආරිය ගත්තාම ඒකේ වාඩි වෙන්නත් පුළුවන්. ඉතිපටි සංචික්කති අන වෙනෙහි කරනලු කොහොමද? මොනා මෙනෙහි කරන්නේ? රූපං අනිච්චං. වේදනා අනිච්චා. සංඥා අනිච්චා. සංකාර විඥානං අනිච්චා. නිදිමතයිද? සාදුකාරයක් දෙන්න බලන්න හයිය. ඒක තමයි ප්‍රශ්නේ. මොකද මේ ගැඹුරු දෙයක් කියනකොට අපිට කොහොමත් මට නින්ද යන්නේ නැහැ, අනිත් අය නින්ද යන්න පුළුවන්. ඉතින් කමන්නේ හැමදාම ඉතින් මේ කිනා වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේ. මේවත් පොඩ්ඩක් අහන්න ඕන. නැත්තම් නිවන් දකින්න වෙන්නේ කවදාවත්. ඔන්න අනිත්‍ය සංඥාව. රූපං භික්කවේ අනිච්චං. දැන් බලන්න රූපය කෝ? කෝ රූපං? රූපං කොම් බය වෙලා යන්න. පාලියෙන් ඇහුවේ ප්‍රශ්නේ. රූපය කෝ කියන්නකෝ. ඔය තියෙන්නේ ඔය කේක් ගෙඩිය වගේ පිට්ටු ගෙඩිය වගේ වාඩි කරන් ඉන්නේ එක තමයි රූපය. පංචස්කන්ධනේ රූපය. පහමකු උතරදි රූපස්කන්ධය. හතරක් වෙනම තියෙනවා. දැන් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච අතට අහුවෙන නේද තද වැగిරෙන කොටස් ටික තමයි රූපේ. නම් මේ රූපය නিত্যද අනිත්‍යද? අනිච්චම් භික්කවේ රූපං. මහණෙනි රූපය අනිත්‍ය. ඊළඟට කියන දෙවනි කොටසෙන් වේදනාව දැනෙන්නේ කොහෙටද? හිතට. කයට දැනෙන වේදනාව දැනගන්නේ කොහෙන්ද? සිතෙන්. ඇඟට විතරක් රිදෙනවද හිතට රිදෙනවද? රිදෙන්නේ හිතට තමයි. දැන් නිදාගෙන ඉන්නකොට මధుරව කන ඕන තරම් රිදෙනවද? නෑ. නිින්ද යනතුරු රිදෙනවා. දැන් සංඥාව නැද්ද තියද නිින්ද ගියාට පස්සේ? සංඥා නෑ. ඒ කියන්නේ ඔක්කොම ඕෆ් කළා දැන් ස්විච් ටික. ස්විච් ඕෆ් කළා මැෂින් එක නිවෙන්න තමයි දැන් තියලා තියෙන්නේ. ඔක ආයි උදේ පාන්දර පත්තු කරනවා අයි මාත්. අර ලිපගිනි මොලවන වගේ වැඩේ පටන් ගන්නවා. ඒ කියන්නේ ස්විච් ටික එක එක ඔන් කරනවා. මොකද මුලින්ම ඔන් කරන්නේ S2. S2 ඔන් කරලා බලනවා. වෙලාව හරි නැගිටිනවා. කන් දෙක ඔන් වෙනවා. එලාම එක නම් මුලින් වැදුනේ මුලින්ම ඔන් වෙන්නේ කන් දෙක. ඊට පස්සේ නහය ඔන් වෙලා කොහොමද තියෙන්නේ? දිවත් ඔන් කරගන්න යනවා තේ හදන්න. තේ බීලා ඔන් කරගන්නවා දිව. එතකන් දිව ඔන් වෙන්නේ නැහැ. දිවට මොනවද දෙන්න එපා ඔන් වෙන්න. ඊට පස්සේ මැෂින් එකේ වැඩ ටික පටන් ගන්නවා. හරි නේද? ඔක තමයි පටන් ගන්න. ඒතකොට මේ ආයතන හයෙන් තමයි වේදනාව හටගන්නේ. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන් සරි. ඒ ඇතුල් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔස්සේ ඇති කරනවා විඥාණය. ඒ විඥාණයෙන් දැනගන්නවා වේදනාව කියන්නේ වෙනම චෛතසිකයක්. හිතත් එක්කම ඉපදිලා හිතත් එක්ක නිරුද්ධ වෙන ධර්මතා අතර එකක් තමයි වේදනාව කියන්නේ. හිත නැතුව වේදනාවට තරක් උපදින්න බෑ එහෙනම්. එහෙනම් මේ සිතේම උපදින වේදනාවත් අනිත්‍යයි. කායික වේදනාව, ඇසේ රූප කෙරෙහි ඇති වෙන වේදනාව, ඒක සැප, දුක්, උපේක්ෂා වශයෙන් තුනයි. තුන්වෙනි එක සංඥා. සංඥාවත් මානසිකාර කරන්න කියනවා, සී කරන්න කියනවා අනිත්‍ය වශයෙන්. සංඥාත් හයයි.
සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ සංඥාවත් මොකද කියන්නේ? නিত্য ද අනිත්‍යද? අනිත්‍යයි. මොකද අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තු නිසා මේ සංඥාවත් අනිත්‍යමයි. නিত্য නැහැ. දැන් රූපය හඳුනා ගන්න එක විටක. ඒ කියන්නේ අපි කෙනෙක් හඳුනා ගන්නවා මෙයා හොඳ කෙනෙක්. ඒ කියන සංඥාවම වැඩි කලනකොස් වෙනස් වෙන්න බැරිද? ඔව් හේතු වෙනස් වෙනකොට එයාගේ හැසිරීම වෙනස් වෙනකොට එයා නරක වෙනකොට අපි කියන එයා නරකයි කියලා. කලින් හොඳයි කියලා හඳුනාගත්ත තා ටික දවසකින් කියන එයා නරකයි. කෙනෙක් අපි හඳුනා ගන්නවා සිල්වත්ය කියලා. ඊටසේ එයා ඇසුරු කරනකොට අපි ටිකක් හඳුනා ගන්නවා මෙයා සිල්වත් නැත කියලා. නැත්නම් අපි කියන එකට දුස් සීලයි කියලා. කොහෙන්ද හඳුනාගත්තේ? කිතින්. ඒ හඳුනාගත්ත එකද මොකද වෙන්නේ? ඕ ගොරෝසු විදියට ගත්තත් වෙනස් වෙනවා. gediya pitin ගත්තත් වෙනස් වෙනවා. සියුම් සියුම් ලක්ෂණ වශයෙන් වෙන් කරලා බැලුවත් ඒ ඒ තැනම සංඥාව නිරුද්ධ වෙලා යනවා. ක්ෂණික ක්ෂණික සංඥාව නිරුද්ධ වෙලා යනවා. වෙනස් වෙලා යනවා. එහෙනම් ඒ නිසා අපි කියනවා සංඥාවත් අනිත්‍යයි. සංකාර චේතන එවත් අනිත්‍යයි. දැන් අර චෛතසික 52ක් තියෙනවානේ 52 කින් වේදනාවයි සංඥාවයි දෙක අයින් කරාට පස්සේ ඉතුරු 50ටම කියන සංකාර ස්කන්ධය කියලා. ඒතර මේ සංකාර ස්කන්ධයත් අනිත්‍යයි. ඇයි? චෛතසික ටික නිකුත්දී චෛතසික හිතත් එක්ක උපදිනවා හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. උපදිනවා නිරුද්ධ වෙනවා උපදිනවා නිරුද්ධ වෙනවා. මොනවායි චෛතසික නිකන් කියන බලන්න මතක හැටියට. පස්ස වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා නෑ විඥාන නෑ චේතනා මානසිකාරනේ චේතනා චෛතසිකේ මානසිකාරය ඔහොම තියෙනවා සබ්බචිත්ත සාධාරණ හතයි ඔහොම විදිහට යනවා අපි කියත සෝබන ශ්‍රද්ධා සතිය සමාධි විරිය පඤ්ඤා චෛතසිකය දැන් මේවත් ඔක්කොම මොකද වෙන්නේ වෙනස අනිත්‍ය වෙනවා ඒ කියන්නේ ශණයක් ශණයක් පාසා වෙනස් වෙනවා විඥාණයත් වෙනස් වෙනවා දැන් මේක මෙහෙම ගොඩ අපිට වඩන්න තේරෙන්නේ නැහැ මේක ඇත්තටම ගොඩ වැඩෙන්නෙත් නැහැ දැන් අපි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංකාර අනිත්‍ය විඥාන අනිත්‍යයි කියලා වැඩිච්ච දෙයක් නැහැ අපේ හිතේ මොකද කරලා තියෙන්නේ වචන හරඹයක් තාලට කියනවා රූපය අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අර ශරීර සින්දුවක් ඔය සම්වැදනයට සතුටුයි දැන් එතකොට අනිත්‍ය තේරුන්නේ ඒකටත් ඇලුනා ඊට පස්සේ ආමුදුරේ කටහඬක් ලස්සනයි තාලෙත් ලස්සනයි ඒක අහන් ඉද්දී අපේ හිත සුවපත් වෙනවා එතකොට අනිත්‍ය වෙනුනේ නැහැ. එතන වෙනුනේ මොකද්ද? සමතයක් වෙනුනා. හිත සමාධිමත් වෙනවා. දැන් එහෙම සද්ගාන අපිට ඇහෙනවා, රෙකෝඩ් කරපුවා තියෙනවා. ඒක අහනකොට වෙන්නේ කම්මැලිකම නැති වෙලා සමාධිමත් බවක් විතර. එතකොට රූපය අනිත්‍ය දැක්ක නෙවේ. මේ රූපය අනිත්‍ය දකින්න යන එක මහා අමාරු වැඩක්. එපා වෙනවා. කරකසයි. කිසි සැපක් නැහැ ඒකේ. හොඳ ගැටනකම වාඩි වෙලා ඉන්න ඕන. මේව දිහා බලන් ඉන්න ඕන. ඉතින් ඒ නිසා අපිට එක භාවනා මාර්ගයක් අපි අරගෙන එතනින් බලමු කොහොමද මේ වේදනා සංඥාවල අනිත්‍ය දකින්නේ. අපි ගමු මහාසී භාවනා ක්‍රමය. දැන් මෙහි අපි මේ ගිය මාස 6-7ෙම ගියා දුන්නේ මහාසී භාවනාව. මහාසී භාවනාව කියන්නේ ඒක වෙන කොහෙන්වත් ආපු භාවනාවක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේම භාවනා ක්‍රමයක්. ඒක ලෝකෙට හඳුන්වා දුන්නේ වර්තමානයේ මහාසී ෂයාඩෝ ස්වාමීන් වහන්සේ නිසා බුරුමේ. ඒකට නමක් දැම්ම මහාසී භාවනා ක්‍රමය. මහාසී භාවනා ක්‍රමයේ ප්‍රධානම ලක්ෂණය තමයි හිත යොමු කරන්න දෙන්නේ උදරයට පිම්බීම ඇකිලීම. දෙවනි දොරටුව තමයි ඒකෙත් ආස්වාස ප්‍රාස්වාස. ওই දෙක තමයි දොරටු දෙක. ඔය දෙක අල්ල ගන්න එකක් දෙකම නෙවෙයි. එක්ක ආස්වාස ප්‍රාස්වාස අල්ල ගන්න එක්ක පිම්බීම ඇකිලීම. කොණක් අල්ල ගන්න. මොකද අපි නූල් බෝලයක් දිගාරින්න ගියත් අර කොණ අල්ලගෙන ඉන්න පෙස්සෙල්ලම. දැන් මේ කොණ තමයි මේක. දැන් දිගාරින්න තමයි යන්නේ මේ අවුල ලිහා ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒක ලිහාන්න නම්
අපි අල්ල ගන්න ඕනේ අර කොන් දෙකෙන් එක දෙකෙන් මැල්ලුවත් කමක් නැහැ. හැබැයි අමාරුයි දෙකක් අල්ලන්න ගියාම ඒ නිසා ඔන්න එකක් ගන්නවා. දැන් ඉතින් අරන්ට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ආසනේ වාඩි වෙලා කය ඍජු කරගෙන උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. සිහිය පිහිටුවාගෙන යා බලාගෙන ඉන්න හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා. එහෙම කරන්න ගියා සිතුවිලි වලට යනවනා ඉන්නෙම නැත්තම් ඊට පස්සේ අපිට දෙනවා ගණනා ක්‍රමය කියලා විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ උපක්‍රමයක් කියලා දෙනවා ගණන් කරන්න. මොනයි හුස්ම? හුස්ම එකයි හුස්ම දෙකයි ඕක විදිහට ගණන් කරනවා. පිම්බීම එකයි හැකිලීම එකයි. පිම්බීම දෙකයි හැකිලීම දෙකයි. අර එක මිලක්කමෙන් දෙකම ගණන් කරගෙන යනවා 8 දක්වා. කීයටද ගණන් කරන්නේ? 8 දක්වා. ආය 8 8න් පස්සේ එනවා 1ට. එකේ නම් ආය 8ට. ඔහොම ඔහොම ගණන් කරනවා. ආන්න ගණන් කරනකොට අපේ හිත දුවන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ දිගටම ගණන් කරන්න එපා. ඒතර ගණන් පන්තියක් කරනවානේ. ටිකක් ඒ උපක්‍රමයක් විතරයි. ඊට මෙයාට වැටෙනවා පිම්බෙනකොට පිම්බෙන බව දැනගන්නවා. ඇකිලෙනකොට ඇකිලෙන බව. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්නවා. පිට වෙනකොට ද වචන කියන්නේ වචන මුලින් කියවට කමන්නේ ආස්වාස කියලා කියවට කමන්නේ ප්‍රස්වාස කියලා කියවට කමන්නේ මුලින් විතරක් පිම්බෙනකොට පිම්බෙනවා කියවට කමන්නේ හැකිලනකොට හැකිලන කියවට කමක් නැහැ. හැබැයි දිගට මේ සෙල්ලම කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ නිදහසේ තමන් අර දොරටු පාලේක් දොරටුව හරහා යන්නේන මිනිසු දිහා බලන් ඉන්නවා වගේ හොඳට මේ කය දිහා බලන් ඉන්න ඕනේ. කොහෙවත් නෙවෙයි බලන්න කිව්වේ කය දිහා තමන්ගෙම කය දිහා. අමාරුද නෑ. හැබැයි ඇස් වලින් නම් බලන්න අමාරුයි. මොකද අපේ ඔක්කොම ටික ඇහැට බලන්න බෑනේ. නෑ හිත යොමු කරනවා කොහෙද? කයට. ඒක නිසා මේ භාවනා ක්‍රම වලට සතිපට්ඨාන භාවනාවේ නමකුත් දෙනවා කායානුපස්සන. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගොරෝසු කයට සිහිය යොමු කරමින් කරන භාවනාවල් වලට කියනවා කායානුපස්සන කමට. භාවනා. එතන මේ ආනාපාන සතියත් පිම්බීම හැකිලීමත් තනිකරම කායානු පස්සනාවක්. හරි දැන් එහෙනම් යොමු කරන්න බලන්න ඔය ඉන්න ගමන් කොහොමද නිදාගෙන ඉන්නෙත්? ලේසියිනේ. ඒ පිම්මෙන් බලන්න හුස්ම වැටෙනවද කියලා. හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා.